සාගර පලන්සූරිය 1908 මාර්තු 11 දා උපන් ඔහුගේ ග්‍රාමය වූයේ රත්නපුර දිස්ත්‍රික්කයේ කලල්ඇල්ල නම් ග්‍රාමයයි. මොහු නූතන යුගයේ මුල් පරපුරට අයත් ප්‍රමුඛතම කවීන් කීප දෙනා අතරින් කෙනෙකි. උපැන් සහතිකේ සඳහන් වූයේ පලන්සූරිය මොහොට්ටාලලාගේ ඩිංගිරි මහත්මයා යන්නයි. එවකට අටකලන් කෝරළේට අයත් මාදම්පේ පිරිමි පාසලෙන් මූලික අධ්‍යාපනය හැදෑරිය. 12 වැනි වියේදී පැවිදි දිවියට ඇතුළත් විය. බෞද්ධ අතිවරයාණන් වහන්සේලාගේ පැවිදි නාමය සිය උපන් ගමද සම්බන්ධව පවත්නා බැවින් කලල්ඇල්ලේ පේමානන්ද නමින් පළමු පැවිදි නාමය විය. පැවිදි දිවියට ඇතුළත් වීමෙන් පසුව මාර්පණ ශාස්ත්‍රෝදය පිරිවෙන හා මාලිකා කන්ද විද්‍යෝදය පිරිවෙනෙහි සිය අධ්‍යාපනය හැදෑරිය. භික්ෂූන් වහන්සේ නමක් නැවත ගිහිවෙස් ගැනීම උපැවිදි වීම නමින් හඳුන්වයි. යම් කලකිරීමක් නිසා පළමුව හිමියෝ උපැවිදි වුවද පැය කීපයකට පසුව නැවතත් මහණදිවියට ඇතුළත් වූ බව සඳහන් වේ. දෙවනවර පැවිදි බව ලැබූයේ අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රී හිමියන් වහන්සේ මගිනි. මෙවර ලද නාමය වූයේ කලල්ඇල්ලේ ආනන්ද සාගර යන නාමයයි. 1931 සිට 1937 කාලය තුළ භාරතයේ ශාන්ති නිකේතනයෙන් වැඩිදුර අධ්‍යාපනය හදාරා ඇත. දිවයිනේ සුප්‍රසිද්ධ හා ප්‍රමුඛ පෙළ විද්‍යස්ථාන වූ කොළඹ ආනන්ද විද්‍යාලය, නාලන්ද විද්‍යාලය, කුරුණෑගල මලිය දේව විද්‍යාලය, මොරටුව කුමර විද්‍යාලය ආදියෙහි ගුරුවරයෙකු ලෙස සේවය කර තිබේ. එමෙන්ම 1947 දී යළි උපවිදි වී විවාහපත් විය. මේ කල යාපනයේ වඩුකොඩේ ජෙෆ්නා කොලේජ්හිද සේවය කර තිබේ. කලක් ලංකාදීපයෙහි කතෘ මණ්ඩලයෙහි සේවය කළ මොහු පසුව හොරණ ආසනය නියෝජනය කරමින් මහජන එක්සත් පෙරමුණ මන්ත්‍රීවරයෙකු ලෙස 1956 දී තේරීපත් විය. දෙවනවර පැවිදි දිවියේ නාමයේ මුල් අකුරු වන කලල්ඇල්ලේ ආනන්ද සාගර KAS එකතු කරමින් KS ලෙසින් මොහුගේ නිර්මාණකරණයේ නිරත විය. ප්‍රවීණ ලේඛකයෙකු, කවියෙකු, දේශකයෙකු, ගුරුවරයෙකු හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙසින් ලද අත්දැකීම් සිය නිර්මාණ හරහා ඔහු සමාජගත කළ අයුරු විශිෂ්ටය. ටෙනිසන් නැමති ඉංග්‍රීසි කවියාගේ ඊනොක් ආඩ් නැමති කාව්‍ය ආශ්‍රයෙන් රචනා කරන ලද සුදෝසුදු KS ගේ ප්‍රකටම කෘතිය වේ. එය පසු කාලික චිත්‍රපටයක් ලෙසින්ද මෙරට ජනතාව අතර ඉමහත් ප්‍රසිද්ධියක් ඉසිලීය. අන්ධ දරුවෙකුගේ සංවාදශීලී පද්‍ය කොටසක් එකල ලොකු කුඩාකාගේත් මෝග නැගුණු කවි ලෙස හැඳින්විය හැකිය. Oh.
සැම විට ඔහුගේ නිර්මාණ සාමාන්‍ය ජන හදවතට සමීප අත්දැකීමෙන්ම මට සිලුටු බස්වරක් විය. කාව්‍ය නිර්මාණ සඳහා විදේශ කාව්‍ය නොමදව ඇසුරු කළ යුගයක ඇතැම් කවීන් මෙන් ජීවිතයේ ශෘංගාරාත්මක හා ප්‍රේමණීය පක්ෂය වෙනුවට මානව දයාව හා ප්‍රේමය කුළු ගැන්වීමට කේ.එස්. අවධානය යොමු කර ඇති බවට සාධක හමු වේ.
ඉගිලෙන සිහින දීවරී ගීතය කන උන්දෑයාදී පද්‍ය නිර්මාණ තුළින්ද ඒ බව විෂද වේ. ඔහුගේ නිර්මාණ අතර මල්හාමි, කාලකන්‍යා, කන්දේ ගෙදර, විසිවුණුතරු, කැලණිවිත්ති, පිළිරුව හා අපේ ඇත්තන් නිවිත්ති ආදී දැකගත හැකිය. මෙම ශ්‍රේෂ්ඨ නිර්මාණකරුවා 1961 ජූනි 21 දින කොළඹදී කලුරිය කළේය. KSගේ ජීවන අත්දැකීම් ඇසුරින් රචිත උතුරෙන් පද්‍ය පන්තිය මේ ලෙසින් රස විඳිමු. Thank you.
දිවි